ආයුබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසය දෙවැනි පරිච්ඡේදයේ දෙවැනි කොටස. ප්‍රථම ධර්ම සංගායනාවේ ඓතිහාසික හා සමාජික පසුතලය, සංඝ භේදයේ මුල් බීජය, දෙව්දත් තෙරුන්ගේ අභියෝග, විවිධ මතධාරී භික්ෂූන්, විනය පිළිබඳ මතභේද, පරම්පරා ක්‍රමය කියන තොරතුරු අන්තර්ගත කරමින් මේ සාකච්ඡාව සිද්ධ කරන්නට අපි සූදානම් වෙන්නේ. එසේනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. අපි පාඩම අනුව සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රථම ධර්ම සංගායනාව ඓතිහාසික හා සමාජික පසුතලය. ඓතිහාසික භාවයේ සහ සමාජික පසුතලයේ පිළිබඳව අපි බලමු. ප්‍රථම ධර්ම සංගායනාවේ පාසාදික සූත්‍රයේදී ප්‍රකාශ කළ පරිදිම බුදුරදුන් පිරිනිවන් පා නොබෝ දිනකින්ම ධර්ම සංගායනාවක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් පැනනැගී ඇත. පාසාදික සූත්‍රයේ දක්වපු විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ටික දවසකින් සංගායනාවක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා අතර නිගණ්ඨනාථ පුත්ත අභාවයට පත් වුණාට පස්සේ ගැටලුවක් ඇති වුණා වගේ නිගණ්ඨ ශ්‍රාවකීන් අතර බුද්ධ ශ්‍රාවකීන් අතරත් ඒ වගේ ගැටලුවක් නිර්මාණය වෙන්න ලකුණු පහළ වුණා. බුද්ධ පරිනිර්වාණය ගැන ඇසූ සුභද්ද කියන නමැති භික්ෂුවකගේ වගකීමෙන් තොර ප්‍රකාශය පළමුවැනි සංගායනාවට මූලික හේතු හැටියට චුල්ලවග්ගපාලියේ 11 වන කන්දකේ සඳහන් වේ. බුද්ධ පරිනිර්වාණය ගැන අහපු සුභද්ද කියන මහලුවියේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් වගකීමෙන් තොර ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒක තමයි පළමුවෙනි සංගායනාවට මූලික වෙච්ච හේතුව විදිහට චුල්ලවග්ගපාලි 11 වන කන්දකේ දක්වන්නේ. චුල්ලවග්ගපාලි 11 වෙනි කන්දකේ සඳහන් වෙන්නේ පංචසතික කන්දකේ 11 වෙනි කන්දකේ කුසිනාරාව බලා වඩින මහා කාශ්‍යප තෙරණුවන්ට බුදුරදුන් පිරිණිවි බව අතරමඟදී පරිබ්‍රාජකයෙකුගෙන් දැනගන්නට ලැබේ. කුසිනාරාව බලා වඩිනම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට මහා කාශ්‍යප තෙරණුවන් බුදුරදුන් පිරිණිවීම බව පිරිණුවම් පාපු බව පරිබ්‍රාජකයෙකු විසින් මහා කාශ්‍යප හාමුදුරුවන්ට දැනුම් දෙනවා. කුසිනාරාව බලා වඩින මහා කාශ්‍යප හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවා කියලා ආරංචි වෙනවා, දැනගන්නට ලැබෙනවා එක්තරා පරිබ්‍රාජකයෙකුගේ. ඒ පරිබ්‍රාජකයාගෙන් ඒ තොරතුර ලැබුණට පස්සේ මහකාශ්‍යප හාමුදුරුව මේ අසා සොවින් වැළපෙන පෘථජ්ජන භික්ෂූන් වහන්සේ වෙත එළඹ මහලු කල පැවිදි වූ සුබද්ද භික්ෂුව බුද්ධ පරිනිර්වාණය නිසා තමන්ට නිදහස ලැබුණු බව පවසා භික්ෂූන් අස්වැසීමට තැත් කරයි. පරිබ්‍රාජකයෙකුගෙන් ඒ තොරතුරු දැනගෙන වැඩම කරන මහකාශ්‍යප හාමුදුරුවන් වහන්සේට ඒ තොරතුරු දැනගන්නට ලැබෙනවා. ඒ තොරතුරත් දැනගෙන බුදුරජාණන් වහන්සේගේ දේහයේ බැලීම සඳහා මහකාශ්‍යප හාමුදුරුව වැඩම කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය නිසා ශෝකයට පත් වෙලා හඬන වැළපෙන පෘථජ්ජන භික්ෂූන් වහන්සේලා අතර ඉඳලා මහලු වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච සුබද්ද කියන භික්ෂූන් වහන්සේ මෙන්න මේ විදිහට ඒ භික්ෂූන් වහන්සේලා හඬන වැළපෙන භික්ෂූන් වහන්සේලා අස්වසනවා. ඇවැත්නි, ශෝක නොකරව, නොවැළපෙව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය, මේ අකැපයයි නීති පැනවීමෙන් අපි පීඩා විඳෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. නොකමැති නම් එය නොකරන්නෙමු. ඊකීය. අපි නැවත වතාවක් බලමු. ඇවැත්නි,
සෝක නොකරව. ඇවැත්නි සෝක කරන්නට එපා. ඇවැත්නි සෝක නොකරව. ඇවැත්නි සෝක නොකරව. නොවැලපෙව් ඒ මහාශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මෙත් ඔබට කැපය මේ අකපයයි නීති පැනවීමෙන් අපි පීඩවින්දෙමු. දැන් අපි යමක් කැමතිනම් මේ කරන්නෙමු. යමක් නොකැමතිනම් එය නොකරන්නෙමු. ඒ විදිහට මේ මහලු කාලයේ පැවිදි වෙච්ච සුබද්ද කියන භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඇවැත්නි සෝක කරන්නට එපා, වැළපෙන්නට එපා. ඒ මහාශ්‍රමණයාගෙන් අපි සුමුත්තා මයන් මහා සමනේනිය ඒ මහාශ්‍රමණයාගෙන් අප මිදෙන ලද්දෙමු. අපි මිදුනෙමු සුමුත්තා මයා මහා සමනේන. මේ තොපට කැපය ඉදං වෝ කප්පති, ඉදං වෝ නකප්පතීති. අපි පීඩාවට විඳෙමු, පීඩා විඳෙමු. මේ කැපය මේ අකපයයි අපි පීඩා විඳෙමු. සුමුත්තා මයා මහා සමනේන ඒ මහාශ්‍රමණයාගෙන් මිදුනෙමු. ඒවා විදිහට ප්‍රකාශ කරමින් භික්ෂූන් වහන්සේලාව අස්වසන්නට සනසන්නට කටයුතු කරපු මහලු කල පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේ. ධර්ම සංගායනා කිරීමේ එකම හේතුව ලෙස දැක්වෙන මෙම සිද්ධිය චුල්ලවග්ගයේ හා දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේද සඳහන් වේ. ධර්ම සංගායනා කිරීමේ එකම හේතුව ලෙස චුල්ලවග්ග ඒ සහ දීඝනිකාය මහා පරිනිර්වාණ සූත්‍රය මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙනවා. මේ පිළිබඳව එකම හේතුව විදිහට දැක්වෙන්නේ චුල්ලවග්ගය සහ දීඝනිකාය මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ හේතුව. සුළු වෙනස්කම් සහිතව වුවත් මහා සාංගික මහා මහීසාසක ධර්මගුප්තික හා සර්වාස්තිවාදී සම්ප්‍රදායන්ට අයත් විනය ග්‍රන්ථයන්හිද මෙය සඳහන් වේ. විනය ග්‍රන්ථයන් වලත් මේක සඳහන් වෙලා තියෙනවා. සුළු වශයෙන් මහා සාංගික මහීසාසක ධර්මගුප්තික හා සර්වාස්තිවාදී කියන සම්ප්‍රදායන්ට අයත් විනය ග්‍රන්ථයන් වලත් මේ ගැන සඳහන් වෙනවා. පුංචි පුංචි වෙනස්කම් තමයි දකින්න තියෙන්නේ. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර මහා කාශ්‍යප හිමියන් අමතා පිටකයන් රැස්කොට තබන ලෙස වදාළ බවත්, එය සුරකින ලෙස දෙවියන්ට භාර කළ බවත් අශෝක අවධානයේ සඳහන් වේ. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් මහා කාශ්‍යප හාමුදුරුවන්ට කතා කරලා පිටකයන් රැස් කරලා තබන්නට කියලත්, ඒ සුරකින ලෙස දෙවියන්ට භාර කරපු බවත් අශෝක අවධානයේ සඳහන් වෙනවා කියලා කියනවා. අශෝක අවධානය කියන මහායාන ග්‍රන්ථයේ සඳහන් වෙනවා මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේට කතා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිනිවන් පානට කලින් පිටකයන් රැස් කරලා තියන්නට කියලා අවවාද කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ පිටකයන් ආරක්ෂා කරන්න කියලා දෙවියන්ට බාර කරපු බවත් සඳහන් වෙනවා. ඒ විස්තරය සඳහන් වෙන්නේ දිව්‍ය අවධානය. ඒ බව සඳහන් වෙන්නේ දිව්‍ය අවධානය නෙවෙයි අශෝක අවධානය. මහා කාශ්‍යප අනුරුද්ධ සහ කාත්‍යායන යන මහා තෙරවරු බුද්ධ වචනය සුරක්ෂිතව ආරක්ෂා කර තැබීමට කතිකා කර ගනිති. මහා කාශ්‍යප අනුරුද්ධ සහ කාත්‍යායන කියන හාමුදුරුවරු බුද්ධ වචනය සුරක්ෂිතව ආරක්ෂා කර තබා ගන්නට කතා කරගත්තා, කතිකා කරගත්තා. ඒ අනුව අනද මහතෙරුන්ගේද සහාය ලබාගෙන ධර්මයේ උණපතුරුවල හා සිල්ක් රෙදිවල ලියා තිබූ බව චීන බසට පරිවර්තිත පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. මහා කාශ්‍යප අනුරුද්ධ සහ කාත්‍යායන කියන මහන්තරවරුන් බුද්ධ වචනය සුරක්ෂිතව ආරක්ෂා කරලා තියන්න කතිකා කරගනිති, කතිකා කරගත්තා. ඒ අනුව අනද හාමුදුරුව සහාය කරගෙන ධර්මයේ උණපතුරුවල හා සිල්ක් රෙදිවල ලියා තැබුවා කියලා චීන බසට පරිවර්තනය කරලා තියෙන පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා. චීන බසින් තියෙන පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන විශේෂ කරුණක් තමයි මහා කාශ්‍යප අනුරුද්ධ සහ කාත්‍යායන කියන මහතෙරවරු බුද්ධ වචනේ සුරක්ෂිතව ආරක්ෂා කරලා තියන්නට කතිකා කරගෙන තියෙන බව සහ ආනන්ද මහතෙරුන් වහන්සේගේ
සහය අරගෙන ධර්මය උනපතුරුවල සහ සිලි ක්‍රෙදිවල ලියල තිබුවා කියන විස්තරයක් දකිට තියෙනවා. ඉතාමතරව ප්‍රථම සංගීතය කැඳවීමේ ප්‍රථම ධර්ම සංගීතය කැඳවීමේ ආසන්නම හේතුව සුබද්‍ර භික්‍ෂුවගේ ප්‍රකාශය විය හැකිය. එහෙත් මෙම කාර්ය සඳහා මහතෙරවරුන් පෙළඹ වූ වෙනත් ඓතිහාසික හා සාමාජික හේතු තිබිනැයි සැලකීමට කරුණ තිබේ. සුබද්ධ භික්‍ෂූන් වහන්සේගේ හේතුව ප්‍රධානම ආසන්නතම හේතුව වුණාට ඉට අමතරව මේ කාර්ය සඳහා ඓතිහාසික සහ සාමාජික හේතු ගොඩක් තිබුණු බව සඳහන් වෙනවා. ඒ පිළිබඳවත් අපි ඊළඟ කොටස් වලින් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. සංඝභේදයේ මූල බීජ. සංඝභේදයේ මූල බීජ. සංඝභේදය ඇතිවීම සඳහා මුල් බීජ කොහොමද ඇති වුණේ කියන එක සංගායනා කිරීම සඳහා මේ සංඝභේදය ඇති වෙච්ච එකත් හේතුවක් වුණා. ඉතින් ඒ නිසා අපි බලමු මේ තොරතුරු මොනවද මේ කොටසේ සාකච්ඡා කරන්නේ කියලා. බුදුරදුන් ආරම්භ කළ භික්ෂු සමාජයට මුල් අවධියේදී ඇතුළත් වූ ගිහි ජීවිතයේ කෙරෙහි කලකිරී සැදැහෙන් යුතුව පැවිදි වූවෝමය. බුදුරජාණන් වහන්සේ ආරම්භ කරපු භික්ෂු සමාජයට මුලින්ම ඇතුළත් වෙච්ච අය ගිහි ජීවිතයේ කෙරෙහි කලකිරිලා සැදැහැවත් සිතින් සැදැහැයින්ම පැවිදි බිමට ඇතුළත් වෙච්ච අය. ඉතින් ප්‍රඥාව මොහුකුරා ගිය ඔවුහු විමුක්ති සාධනයටම උත්සුක වූවෝය. මුල් කාලයේ අය ප්‍රඥාව මොහුකුරා ගිහිල්ලා හිටපු අය. ඒ නිසා ඒ අය විමුක්තිය සාධනයටම උනන්දු වුණා, උත්සාහ වුණා. එහෙත් කල්යාත්ම බුදුසසුන කීර්තියෙන් යසසිං හා ලාභ සත්කාරාදීන් ආඩ්‍යව විපුලත්වයට හා ව්‍යාප්තියට පත්විය. කල්යනකොට බුදුසසුන කීර්තියෙන් යසසිං සහ ලාභ සත්කාරවලින් ආඩ්‍යව විශාලත්වයට පත් වුණා, ව්‍යාප්තියට පත් වුණා. ඒ සමගම පසුකාලීනව සසුනට ඇතුළත් වූ ඇතැම් පිරිස් ඊට වඩා වෙනස් ස්වභාවයක් ගත්තහ. මුල් කාලේ භික්ෂුන් වහන්සේලා කෙලෙස් සංසිඳවලා ප්‍රඥාව පහළ කරගෙන නිවන් දැකීමේ අරමුණෙන් ඇතුළත් වෙච්ච අය. හැබැයි සම්බුද්ධ ශාසනයේ කීර්තිය, යසස, ලාභ සත්කාර මේ දේවල් ආඩ්‍යව විශාලත්වයට පත්වෙනවත් එක්ක, ශාසනයේ ව්‍යාප්තියට පත්වෙනවත් එක්ක සමහර භික්ෂුන් වහන්සේලා මූලික භික්ෂු අරමුණු අමතක කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. චබ්බග්ගිය සත්ත රස වග්ගිය ආදී නම් වලින් හැඳින්වෙන කණ්ඩායම් බිහිවිය. කණ්ඩායම් බිහි වුණා. එක එක විදිහේ භික්ෂු කණ්ඩායම් නිර්මාණය වුණා. සමාන මතධාරීන්ගේ සංවිධාන වශයෙන් ඔවුහු පෙනී සිටිහ. සමාන මතධාරීන්ගේ සංවිධාන වශයෙන් සමාන අදහස් තියෙන මතධාරීන් විදිහට තමයි, මතධාරීන්ගේ සංවිධාන විදිහට තමයි ඒ අය හැසිරුණේ. නිවැරදි භික්ෂුන් වහන්සේලා විදිහටම ඒ අයත්, නිවැරදි භික්ෂුන් වහන්සේලා කටයුතු කරන විදිහටම කටයුතු කරන පිරිසක් විදිහට තමයි සමාජයේ පෙනී හිටියේ. ඇතැම්හු කලින් තමන් හැදෑරූ ආගම් දර්ශන හා පුරණ ලද ව්‍රත ආදීහි ආභාසය සම්පූර්ණයෙන් බැහැර කරලීමට අසමත් වූහ. සමහර කට්ටිය තමන් දරපු, හදාරපු ආගම් දර්ශන, පුරපු ව්‍රත ආදී ආභාසය සම්පූර්ණයෙන් අයින් කරන්න බැරි වෙච්ච අය බවට පත් වුණා. මූලික බුද්ධ වචනයට පටහැනිව ක්‍රියා කළ එවැනි භික්ෂූන්ගේ විසමාචාර ගැන චුල්ලවග්ග හා මහවග්ග යන විනය ග්‍රන්ථය දෙකෙහිත්, විශේෂයෙන් පාරාජිකා පාලියේත් සෙසු සූත්‍රවලත් සඳහන් වෙනවා. ඒ වගේ භික්ෂූන් වහන්සේලා විසම සමාජයකට ඇතුළත් වෙච්ච පිරිස් ඇවිල්ලා ආගමික කණ්ඩායම් විදිහට කටයුතු කරපු අය ඇවිල්ලා බුද්ධ ශාසනයේ භික්ෂූත්වය අරගෙන කරපු විසමාචාර ගැන චුල්ලවග්ග හා මහාවග්ග කියන කොටස්වල විනය ග්‍රන්ථවල, විශේෂයෙන් පාරාජිකා පාලි, ඊට අමතරව අනිකුත් සූත්‍රවලත් සඳහන් වෙනවා. විසමාචාර ගැන සඳහන් වෙනවා චුල්ලවග්ග පාලි සහ මහාවග්ග පාලි කියන විනය ග්‍රන්ථවල. ඊට අමතරව විශේෂයෙන් තොරතුරු තියෙනවා පාරාජිකා පාලි. ඊට අමතරව සූත්‍රවලත් එක එක භික්ෂුන් වහන්සේලා කරපු විවිධාකාර වූ දේවල් ගැන සඳහන් වෙලා තියෙනවා. ඊළඟට බුදුරදුන් ජීවමාන සමයේදී භික්ෂූන් සමාජයේ සමගිය බිඳී ගිය පළමු වැනි භික්ෂු සමාජයේ සමගිය බිඳී ගිය පළමු වැනි අවස්ථාවසේ පෙනෙන්නේ කොසබෑ නුවර
ඇති වූ විනය දර ධර්මදර භික්‍ෂු කණ්ඩායම් දෙකේ ගැටුමයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම භික්‍ෂු සමාජයේ සමගිය බිඳී කියපු පළවෙනි අවස්ථාව උදාවුණා අවාසනාවන්ත විදිහට. ඒ තමයි කොසබෑනුවර ඇතිවෙච්ච විනය දර සහ ධර්මදර භික්‍ෂූන් වහන්සේලා ඇතර ඇතිවෙච්ච ගැටලුව. ඒ විනය ආපත්‍යයක් පිළිබඳව හටගත් අර්බුදයක්. වැසිකිලියට ගියපු භික්‍ෂූන් වහන්සේ නමක් ජලය ස්වල්පයක් බඳුනේ ඉතිරි කරලාපු සිදුවීම තමයි කොසබෑනුවර භික්‍ෂූන් වහන්සේලා අතර ඇතිවෙච්ච ගැටුම. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලයේම ඇතිවෙච්ච ගැටුමක්. ධර්මය සහ විනය, ධර්මය දන්න සහ විනය දන්න භික්‍ෂූන් වහන්සේලා අතර තමයි සිදුවෙන්නේ. ධර්මදර සහ විනය දර කියන භික්‍ෂූන් වහන්සේලා අතර. එහිදී භික්‍ෂූන් බුදුරදුන්ගේ අවවාදයේ තුන්වෙනි වරටද නොපිළිගැනීම සුවිශේෂ ඓතිහාසික සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය ආරම්භ කරන්නේ. ඒ වුණත් භික්‍ෂූන් වහන්සේලාට තුන් වතාවක්ම බුදුරජාණන් වහන්සේ අවවාද කළත් ඒක පවා නොපිළිගන්න තත්ත්වයට පත්වෙනවා අවස්ථා තුනක් දක්වා. ඒ තුළින් පැහැදිලි වෙන්නේ භික්‍ෂූන් වහන්සේලා ධර්මයට සහ විනයට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ශාස්ත්‍රූවරයාටත් වඩා ධර්මයට සහ විනයට නැඹුරුතාවයක් අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් නොපිළිගෙන ධර්මය සහ විනය කියන මේ දෙකට අනුව කණ්ඩායම් බෙදිලා වාද විවාද කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ නිසි ඇඳුමක් මත, නිසි විසඳුමක් මත නොසන්සිඳුණු මේ ගැටුම විසඳී ඇත්තේ ප්‍රධාන පෙළේ දායකයන් විසින් භික්ෂූන් වර්ජනය කරනු ලැබීමෙන් පසුවයි. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පාර්ලේය වනයේට වැඩම කළා. කොසබෑනුවර භික්ෂූන් වහන්සේලා සමගි වෙන්නේ නැති නිසා කොසබෑනුවර වාසීන් දානමාන ආදී පූජා කරන්න බුදුරජාණන් වහන්සේ නැති නිසා භික්ෂූන් වහන්සේලාට ඒ බව ප්‍රකාශ කරලා භික්ෂූන් වහන්සේලා අසමගියෙන් කටයුතු කරපු නිසා උන්වහන්සේලාට දානේ පිරිනැමීම සිව්පසයෙන් උපස්ථාන කිරීම නතර කරනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ගැටලුව විසඳෙන්නේ. මේ සංඝ සමාජයේ ස්වකීය ශාස්ත්‍රවරයාට අවනත නොවූ අවස්ථාවකි. මේ අවස්ථාව තමන්ගේ ශාසනයේ ශාස්ත්‍රවරයාට අවනත නොවිච්ච අවස්ථාවක්. එමෙන්ම ධර්ම විනය පිළිබඳ, ධර්මය සහ විනය පිළිබඳව පෞද්ගලික අදහස් ඉදිරිපත් කරන්නට බුදුරදුන් ජීවමාන සමයේදීම භික්ෂුන් වහන්සේ උත්සාහ කළ අවස්ථාවන්ද වේ. ධර්මය සහ විනය පිළිබඳව පෞද්ගලික අදහස් ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලයේදීම උත්සාහ කරපු සමහර කණ්ඩායම් හිටියා. එහෙනම් කොසබෑනුවර බුදුරජාණන් වහන්සේගේ කාලයේම අර්බුදකාරී තත්වයන් ඇතිවෙච්ච අවස්ථාවක් ගැන අපි කතා කළේ. කොසබෑනුවර ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයේ ඊළඟට දේවදත්ත තෙරුන්ගේ අභියෝගය. දේවදත්ත හාමුදුරුවන් වහන්සේ විශාල අභියෝගයක් කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ අභියෝගයන් මොනවද කියලා බලමු. බුදුරදුන්ගේ නායකත්වයේ නොයවසා උන්වහන්සේ හා සමතත්වයෙන් කල්පනා කළ දේවදත්ත තෙරුන් විසින් ඇතිකරන ලද සංඝ භේදය භික්ෂු සමාජයේ සමගිය දෙදරාගිය තවත් අවස්ථාවකි. සමගිය දෙදරාගිය තවත් අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ ඉවසන්න බැරිව උන්වහන්සේ හා සමානත්වයෙන් කල්පනා කරලා කටයුතු කරපු දේවදත්ත හමුදුරන් වහන්සේ ඇති කරපු සංඝ භේදය භික්ෂු සමාජයේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වුණා. චුල්ලවග්ග පාලියේ සංඝ භේදය පිළිබඳ කතාවේ එන පරිදි බුදුරදුන් මහලු වයසට පත්ව සිටින බැවින් විවේකව සිටින ලෙසත් භික්ෂු සංඝයාගේ පාලනය තමන්ට භාර දෙන ලෙසත් දේවදත්ත තෙර බුදුරදුන්ගෙන් ඉල්ලා සිටි. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා දේවදත්ත හාමුදුරු බුදුරජාණන් වහන්සේ වයසට පත් වෙලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ මහලු වයසට පත් වෙලා සිටින නිසා විවේකව ඉන්නට කියලා භික්ෂු සංඝයාගේ පාලනය තමන්ට භාර දෙන්න කියලා
ඉල්ලපු බව චුල්ලවක පාලියේ සංගභේදය පිළිබඳ කතාවේ සඳහන් වෙනවා. ඉතින් දෙව්දත්තෙරුන් වහන්සේ විදිහ ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේගෙන් කළාම බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එහෙදී තම සිතඟි ඉටු නොවූ සිතඟි ඉටු නොවූ විට විනය පිළිබඳ ප්‍රශ්නයක් ආයුධ කොටගෙන දෙව්දත්තෙරුන් බුදුරදුන්ට අභියෝගයක් ඉදිරිපත් කළ බව පංච වරය පිළිබඳ විස්තරයෙන් පෙනේ. පංච වරයක් ඉල්ලනවා. තමන් කැමති වෙච්ච දේ ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට විනය පිළිබඳව ප්‍රශ්නයක් ආයුධයක් කරගෙන දේවදත්ත හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේක පංච වරය විදිහට තමයි සඳහන් වෙන්නේ. දේවදත්ත හාමුදුරු ඉල්ලපු වර පහ. එම ඉල්ලීම ඉටු නොවූ විට දෙව්දත් තෙර 500ක් පමණ භික්ෂූන් තමාට අවනත කොටගෙන සංඝ සමාජයේ ප්‍රථම සංඝභේදය සිදු කළේය. ඒ වර පහ ඉල්ලලා ඒකට බුදුරජාණන් වහන්සේ එකඟ වුණේ නැති වුණාම ඒක ප්‍රතික්ෂේප කළාම පළවෙනි වතාවට සංඝ සමාජයේ ප්‍රථම සංඝභේදය සිද්ධ කරනවා. භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් කඩාගෙන වෙනත් නිකායක් වෙනත් පාර්ශවයක් හදාගන්නවා දේවදත්ත පාර්ශවය කියලා. මෙම පංචවරයෙන් පැහැදිලි වන්නේ තත්කාලීන හින්දු මත බුදුදහමට ඇතුළු කිරීමට මාන බලමින් සිටි පිරිසක්ද භික්ෂු සමාජයේ විසූ බවයි. මේ වරයන් අවධානය යොමු කරලා බලනකොට පේන එක දෙයක් තමයි ඒ කාලේ හින්දු මත බුදුදහමට ඇතුළත් කිරීමට මාන බලමින් හිටපු පිරිසක් හිටපු බව. එසේ නැතහොත් ලෞකික පක්ෂයට බරවන භික්ෂූන් දැක ඉන් වළක්වාලීමට දෙව්දත්තෙරුන් මේ වර ඉල්ලුවා විය යුතුය. ලෞකික පක්ෂයට බරවන භික්ෂූන් දැකලා ඒ ලෞකික පක්ෂයට බරවෙන භික්ෂූන් වහන්සේලා දැකලා ඒකින් වළක්වන්ද මේ ඉල්ලීම් සිද්ධ කළාද කියන එක පිළිබඳවත් අපිට හිතන්නට පුළුවන්. කොහොම වුණත් දෙව්දත්තෙරුන්ගේ චරිතයේ දෙස බලන විට මෙවැනි ධාර්මික හැඟීමක් ඇතිවීමට ඉඩක් නැත. භික්ෂුන් වහන්සේලා ලෞකික පැත්තට යොමු වෙනවා දැකලා ඒක වළක්වා ගන්නට ඒ ඉල්ලීම් කළාද කියන එක හිතන්න බැහැ. දේවදත්ත කියන භික්ෂුන් වහන්සේලාගේ චරිතය ධාර්මික හැඟීම් තිබුණු චරිතයක් නෙවෙයි. කෙසේ නමුත් මාංස භක්ෂකයන් වැළකී සිටීම එදා හින්දු සමාජයේ ඉහළින් පිළිගත් ප්‍රතිපත්තියක් වේ. හින්දු ආගමේ තමයි මාංස භක්ෂණයෙන් ඉවත්ව සිටීම දකින්න තිබුණේ. මස් කෑම අතහැර සිටීම පසු කාලයකදී බිහි වූ මහා සංගීතයන් විසින් මහා සාංගිකයන් විසින් ඉහළින් පිළිගත් මතයක් වීමද මෙහිදී සැලකිය යුත්තකි. පස්සේ කාලෙදී මහා සාංගිකයන් විසින් මේ මාංශ මස් කෑම අතහැර සිටීම පිළිබඳව පස්සේ කාලෙදී මහා සාංගිකයන් විසින් ලොකු මතයක් ගොඩනගලා තියෙනවා. කෙසේ නමුත් භික්ෂුවකට පමණක් නොව ගිහියෙකුට වුවද පිළිපැදිය නොහැකි තරම් වන මෙවැනි ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් දෙව්දත්තෙරුන් අපේක්ෂා කළේ සංඝ සමාජයේ බේද කිරීමයි. භික්ෂු සමාජයට පමණක් නෙවෙයි ගිහියෙකුටවත් පිළිපදින්න බැරි විදිහේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා දේවදත්ත හාමුදුරුවෝ බලාපොරොත්තු වුණේ සංඝ භේදය ඇති කිරීම, ගැටලුවක් ඇති කිරීම.
ඇතැම්මිට දෙව්දත් තෙරුන් මේ සඳහා පෙළඹ වූයේ භික්‍ෂු සමාජය තුළ මෙවැනි රළු ප්‍රතිපත්ති රුචිකර භික්‍ෂූන් සිටීම විය යුතුය. භික්‍ෂූන් වහන්සේලා රළු ප්‍රතිපත්ති අනුගමනය කරපු භික්‍ෂූන් වහන්සේලා හිටියා. ඒ භික්‍ෂූන් වහන්සේලාගේ පෙළඹවීමත් සිද්ධ වෙන්නට ඇති. දේවදත්ත හාමුදුරුවන් වහන්සේ මේ විදිහට සිදු කරන්නට ඇත්තේ ඒ නිසා. සැරියුත් මුගලන් දෙනම විසින් මෙම සිද්ධියෙන් බේද වී ගිය භික්‍ෂූන් ආපසු කැඳවාගෙන ආ බව සඳහන් වන නමුත් එම ප්‍රශ්නය එයින් නිම වූයේ යැයි සිතිය නොහැකිය. භික්‍ෂූන් වහන්සේලාව නැවත වතාවක් සැරියුත් හාමුදුරුවන් වහන්සේ සහ මුගලන් හාමුදුරුවන් වහන්සේ කියන දෙපළ දෙදෙනා වහන්සේ එකතු වෙලා වැඩම කරවාගෙන එනවා. ඒ වුණත් එතනින් ඒ කතාව නතර වුණත් ඒ දේවදත්ත පාරසවේ හිටපු භික්‍ෂූන් වහන්සේලා සහ දේවදත්ත හාමුදුරුවන් වහන්සේ ඒ කටයුතු එතනින් නිමා කළා කියන එකක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අදහස් දරපු භික්‍ෂූන් වහන්සේලා දිගින් දිගටම ඒ අදහස්වල සිටිනට ඇති. විවිධ ලෙස භික්‍ෂූන් බේද කරමින් බුදුරදුන්ට එරෙහිව දෙව්දත් තෙරුන් කරගෙන ගිය මේ අර්බුදකාරී ක්‍රියාමාර්ගය ඔහුගේ අභාවයේ තෙක්ම පැවතිනැයි සිතිය හැකිය. විවිධ ලෙස විදිහට භික්‍ෂූන් බේද කරමින් බුදුරජාණන් වහන්සේට එරෙහිව දේවදත්ත හාමුදුරුවන් වහන්සේ ගෙන ගියපු අර්බුදකාරී ක්‍රියාමාර්ග දේවදත්ත හාමුදුරුව මරණයට පත්වෙනකම්ම කරගෙන යන්නට ඇති. ඒ නිසා ඒ දේවදත්ත හාමුදුරුවන් වහන්සේ විසින් ඇති කරපු බීජ සමාජයේ ක්‍රියාත්මක වෙන්නට ඇති. විවිධ මතධාරී භික්ෂූන් එක එක විදිහේ මත දරපු භික්ෂූන් වහන්සේලා හිටියා. බුදුරදුන් පමණක් නොව සැරියුත් මුගලන් වැනි ශාසනික තනතුරු ධාරී මහතෙරවරුන්ටද එරෙහි වූ කලහකාරී භික්ෂූන් එකල සිටි බවට සාධක තිබේ. බුදුරජාණන් වහන්සේට විතරක් නෙමේ සැරියුත් හාමුදුරුවන් වහන්සේට වගේ තනතුරු දරන්නට යෙදුණු මහතෙරුන් වහන්සේලාටත් එරෙහිව කලහකාරීව කටයුතු කරපු භික්ෂූන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඉතින් ධම්මපදට්ඨ කතාවේ සඳහන් වන අගසව් වතෙහි ධම්මපදට්ඨ කතාවේ සඳහන් වෙන අග්‍රශ්‍රාවක වතේ මේ පිළිබඳ විස්තරයක් දකින්න තියෙනවා. බුදුරදුන් මුහුණ බලා තනතුරු දෙති භික්ෂූන් උද්ඝෝෂණය කළ බව එහි සඳහන් වේ. ධම්මපදට්ඨ කතාවේ අගසව් වතේ සඳහන් වෙන විදිහට ලොකු විස්තරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙනවා කියලා චෝදනාවක් මේ ධම්මපදට්ඨ කතාවේ අගසව් වතේ සඳහන් වෙලා තිනු. අස්සජී පුනබ්බසුක යන භික්ෂූන් දෙපළ එසේ ක්‍රියා කළාය වෙති. බුදුරජාණන් වහන්සේට මුහුණ බලා තනතුරු දෙනවා කියලා භික්ෂූන් උද්ඝෝෂණය කරපු බව මේකේ සඳහන් වෙනවා. ඒ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කරපු භික්ෂූන් වහන්සේලා දෙන්නෙක් තමයි අස්සජී සහ පුනබ්බසුක කියන්නේ. අස්සජී සහ පුනබ්බසුක කියන දෙන්නා ධම්මපදට්ඨ කතාවේ අගසව් වතේ සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මූණ බල්ලා තනතුරු දෙනවා කියලා උද්ඝෝෂණය කරපු ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට හිරිහැර කරපු භික්ෂුන් වහන්සේලා දෙපළක් තමයි අස්සජි සහ පුනබ්බසුක කියන්නේ. එක් අවස්ථාවක ආරාම පිළිබඳ අවුලක් නිසා සැරියුත් මුගලන් දෙනම පාපී පුද්ගලයෝයි ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළ බව චුල්ලවග්ග පාළි 6 වන කන්දකේ සඳහන් වේ. එක අවස්ථාවක ආරාම පිළිබඳ අවුලක් ගැටලුවක් ඇති වුණාට පස්සේ සැරියුත් හාමුදුරුවන් වහන්සේ සහ මුගලන් හාමුදුරුවන් වහන්සේ එක් කියන මේ දෙන්නම දෙදෙනා වහන්සේම පාපී පුද්ගලයෝ විදියට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු අවස්ථාවක් ගැන චුල්ලවග්ග පාළි සඳහන් වෙනවා. මේ භික්ෂුන් වහන්සේලා අතර පැවතුණු මතභේද ගැන කතා කරන්නේ. එහෙනම් ආරාම පිළිබඳ අවුලක් ඇති වෙච්ච වෙලාවක සැරියුත් හාමුදුරුවන් වහන්සේට සහ මුගලන් හාමුදුරුවන් වහන්සේට බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයෝ දෙන්නට චෝදනා කරපු භික්ෂුන් වහන්සේලා හිටපු බව චුල්ලවග්ග පාළි 6 වෙනි කන්දකේ සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව භික්ෂු ශාසනයේ ආරක්ෂාව සඳහා පැන වූ විනය නීති හා ධර්ම කරුණු අත්තනෝමතිකව තම තමන්ගේ රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමටත් සංශෝධනය කර ගැනීමටත් වෙහෙසුන භික්ෂුහු එකල සිටිහ. විනය නීති හා ධර්ම කරුණු අත්තනෝමතිකව තම තමන්ගේ රුචි අරුචිකම් අනුව විග්‍රහ කරන්නත් සංශෝධනය කරන්නත් වෙහෙසගත් භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. එවැනි ප්‍රශ්න ඇති කොටගෙන සුනක්කත්ත සාති අරිට්ට වැනි භික්ෂූහු බුදුරදුන් අභිමුඛයේදීම විවාද කළහ. ඒ වගේ තමන්ට
රුචි අරුචිකම් තමන්ගේ රුචි අරුචිකම් අනුව ධර්ම විනය කරුණු විග්‍රහ කරගන්නට සංශෝධනය කරගන්න උත්සාහ කරපු භික්ෂුන් වහන්සේලා පිරිසක් තමයි සුනක්කත්ත සාති සහ අරිට්ඨ කියන භික්ෂුන් වහන්සේලා. සුනක්කත්ත හාමුදුරුවෝ සාති කියන භික්ෂුව ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක්. අරිට්ඨ කියන භික්ෂුව සාති කියන භික්ෂුව තමයි බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් සංසාරයට දිගින් දිගටම ගමන් කරන නොවෙනස් වෙන විඥානයක් ගැන දේශනා කරනවා කියලා වැරදි මතයක් ඇති කරපු භික්ෂුන් වහන්සේ. ඉතින් ඒ වගේ තමන්ගේ අදහස නනුව විවිධ අදහස් ඉදිරිපත් කරපු ඇති කරපු භික්ෂුන් වහන්සේලා හිටියා සාති සුනක්කත්ත වගේ භික්ෂුන් වහන්සේලා. අරිට්ඨ භික්ෂුව ආත්මවාදී තදින් එල්.බී. බුදුරදුන් සමග තර්ක කොට උන්වහන්සේගේ ඇතැම් මත නොපිළිගෙන නිස්සබ්ද විය. අරිට්ඨ කියන භික්ෂුන් වහන්සේ ආත්මවාදයේ තදින්ම එල්බගෙන හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේත් එක්ක වාද විවාද කරනවා, ඊට පස්සේ නිස්සබ්ද වෙනවා. විඥානවාදී සාති භික්ෂුවද මෙවැනි අයකි. මේ විඥානවාදී ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියන මතය වෙනස් වෙන්නේ නැති විඥානයක් ගැන දේශනා කරනවා කියලා සඳහන් කරපු සාති කියන භික්ෂුව මේ කරුණු සැලකිල්ලෙන් විමසූ විට පෙනී යන්නේ බුද්ධ වචනය අවිවාදයෙන් පිළිගත් විශාල භික්ෂු පිරිසක් සිටි අතර ඊට එකඟ නොවූ පිරිසක්ද සිටි බවය. මේ අනුව අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව එකහෙලාම පිළිගත් පිරිසක් ඉඳලා තියෙනවා. ඊට අමතරව එකට විරුද්ධව කටයුතු කරපු විශාල පිරිසකුත් ඉඳලා තියෙනවා එක එක අංශවලින් එක එක පාරසව විදිහට. විශේෂයෙන්ම ඔවුහු බුදුරදුන් ගරු කළ නිදහස් චින්තන ක්‍රමය අයුතු ලෙස යොදාගෙන ධර්ම විනය ස්වාධීන ලෙස විග්‍රහ කොට වාද විවාද ඇති කළහ. නිදහස් චින්තන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි මේ වැරදි විදිහට උපයෝගී කරගන්නේ. ධර්මයේ විනය ස්වාධීන ලෙස ස්වාධීන විදිහට විග්‍රහ කරලා වාද විවාද ඇති කරන්න මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන්නු නිදහස් චින්තන ක්‍රමය වැරදියට පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට අපි බලමු විනය පිළිබඳව තිබුණු මතවාද මොනවද කියලා. විනය පිළිබඳව තිබුණු මතවාද. මුල් අවධියේ භික්ෂූන් අතර පහළ වූ වාද ભેදවලින් වැඩි කොටසක් විනය හා සම්බන්ධ කරුණුය. ඒ බව චුල්ලවග්ග මහවග්ග පරාජිකා පාළි යන ග්‍රන්ථ හැදෑරීමෙන් පැහැදිලි වේ. මුල් අවධියේ භික්ෂූන් අතර පහළ ඇතිවෙච්ච වාද ભેදවලින් වැඩි කොටසක් විනය හා සම්බන්ධ කරුණු. චුල්ලවග්ග පාළි, මහවග්ග පාළි සහ පරාජිකා පාළි අධ්‍යයනය කරනකොට ඒක තේරෙනවා. මුල් කාලයේදී භික්ෂූන් වහන්සේලා ඇතිවෙච්ච ගැටලු වැඩි හරියක් ඇති වෙලා තියෙන්නේ විනය සම්බන්ධ කරගෙන. පරාජිකා පාළියේ සංඝාදිශේෂ කාණ්ඩයේ දබ්බමල්ල පුත්ත හිමියන් අසුන් පැන වූ අයුරු කියවන සිද්ධිය ඊට නිදසුනකි. දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ ආසන පනවපු ආකාරයේ සඳහන් වෙනවා පරාජිකා පාළියේ සංඝාදිශේෂ කාණ්ඩේ. සංඝාදිශේෂ කාණ්ඩයේ දැක්වෙන ඒ කාරණයෙන් පැහැදිලි වෙන්නේ ඒ සිදුවීමෙන් දබ්බමල්ල පුත්ත හිමියන් අසුන් පැන වූ ආකාරයේ සඳහන් වීමෙන් පැහැදිලි වෙන්නේ විනය කාරණයක් තමයි එතන මූලිකත්වය අරගෙන තියෙන්නේ, මූලිකත්වයට ඇවිල්ලා තියෙන්නේ. එහිදී සඳහන් පරිදි දබ්බමල්ල පුත්ත හිමියන් අසුන් පනවද්දී සුත්තාන්තික විනයධර ධම්මකතික හා ධ්‍යානලාභීන් වශයෙන් සලකා ඒ එක් එක් කොටසට වෙන්වෙන්ව අසුන් පනවා ඇත. එම බෙදීම වූ කලි ධර්මයේ කටපාඩම් කර ගැනීමට ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ ක්‍රමයක් විය හැකිය. මේක එහිදී සඳහන් පරිදි දබ්බමල්ල පුත්ත කියන හාමුදුරුව ආසන පනවන්නේ සුත්තාන්තික විනයධර ධම්මකතික හා ධ්‍යානලාභී වශයෙන් සලකා එක් එක් කොටසකට වෙන්වෙන්ව ආසන පනවලා තියෙනවා. මේ බෙදීම ධර්මයේ කටපාඩම් කර ගැනීමට ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ ක්‍රමයක් විදිහට දක්වන්න පුළුවන්. එහෙත් ධර්ම විනය මුල් කරගෙන වර්ග වී සිටි බව එයින් පෙනේ. ධර්ම විනය පදනම් කරගෙන වර්ගීකරණයට පත් වෙලා හිටපු බවක් තමයි මෙතනින් පේන්නේ. දබ්බමල්ල පුත්ත හාමුදුරුව සුත්තාන්තික භික්ෂුන් වහන්සේලාට, සූත්‍ර ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලාට, විනයදර භික්ෂුන් වහන්සේලාට, ධර්මයේ මනාව දේශනා කරන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලාට, ධ්‍යානලාභී භික්ෂුන් වහන්සේලාට වශයෙන් වෙන වෙනම දේශනා කරලා තියෙනවා. ඒ තුලින් පේන්නේ භික්ෂුන් වහන්සේලා එක එක විදිහට වර්ගීකරණයක් හදාගෙන ඉඳලා තියෙනවා.
සුත්තන්තික භික්‍ෂූන් වහන්සේලා කියල කොටසක්, ඒවගේම විනේදර භික්‍ෂූන් වහන්සේලා ධර්මකතික භික්‍ෂූන් වහන්සේලා විදිහට ඒ වර්ගී කරණයක් කරගෙන ඉඳලා තියෙනවා. ඒක තමයි ඒ තුළින් පැහැදිලි වෙන්නේ. එහෙත් ධර්ම විනය මුල් කරගෙන වර්ග වී සිටි බව මේ තුළින් පේනවා. එමෙන්ම එක් එක් පිරිස් වටා භික්‍ෂූන් බෙදී යන්නට ඇති බවද සිතිය හැකිය. එක එක පිරිස් වටා සුත්තන්තික භික්‍ෂූන් වහන්සේලා වටා භික්‍ෂූන් වහන්සේලා ඒක රාසි වෙනවා. විනේදර භික්‍ෂූන් වහන්සේලා අතර ඒක රාසිවීමක් වෙනවා. එවගේම ධර්ම කතික භික්‍ෂූන් වහන්සේලා අතර එක පිරිසක් ඒක රාසි වෙනවා. ඒ විදිහට වර්ගීකරණයක් එක එක මතභේද දක්වපු දරපු එක එක අදහස් දර භික්‍ෂූන් කණ්ඩායම් වශයෙන් ඉඳලා තියෙනවා. පරම්පරා ක්‍රමය බුදුරදුන් ජීවමාන කාලයේ ඇතැම් භික්‍ෂූහු විශේෂ චාරිකා ප්‍රිය කළහ. ඒ තදක්ක පාලිය සඳහන් නන්දමට මහා කාශ්‍යප රහතන් වහන්සේ දුතාංගධාරීන් අතර අග්‍ර වූහ. එක එක දේවල් කැමති වෙලා තියෙනවා. ඒ තදක්ක පාලිය සඳහන් වෙන මහා කාශ්‍යප රහතන් වහන්සේ දුතාංගධාරීන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා. දුතාංගධරණ භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වෙනවා. උන්වහන්සේ සමාජ ජීවිතය අතහැර වනගතව හුදකලාව වාසය කළහ. උන්වහන්සේ අනුගමනය කළ භික්‍ෂු පිරිසක්ද වාසය කළ බව සඳහන් වෙයි. දුතාංගධාරී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙච්ච මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාජයේ ජීවිතය අතහැරලා වනගතව හුදකලාව වාසය කර භික්‍ෂූන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අනුගමනය කරපු භික්‍ෂූන් වහන්සේලා පිරිසකුත් හිටියා. මේ අන්දමට බුද්ධ කාලයේම මේ විදිහට බුද්ධ කාලයේදීම එක්තරා භික්ෂුවක් ගුරු කොටගෙන යම් ප්‍රතිපත්ති මාර්ගයකට අනුකූලව කල් ගෙවූ භික්ෂු පිරිස් වාසය කළ බව දැනගත හැකිය. මේ විදිහට ගත්තම එක එක භික්ෂු පාර්ශව භික්ෂු කණ්ඩායම් විදිහට වර්ගීකරණය වෙලා තියෙනවා. කාශ්‍යප හාමුදුරුවෝ අනුගමනය කර භික්ෂු කණ්ඩායමක් ඉඳලා තියෙනවා. ධර්මකථික භික්ෂුන් වහන්සේලා අනුගමනය කර භික්ෂු කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒ විදිහට විවිධ භික්ෂු කණ්ඩායම් සිටිය බවට තොරතුරු ලැබෙනවා. මහා කාශ්‍යප මාහිමියන් අනුගමනය කළ පිරිස දුතාංගවාදීන් යනුවෙන්ද, සැරියුත් මාහිමියන්ගේ පිරිස ප්‍රඥාවන්තයන් යනුවෙන්ද හැඳින්විය. මුගලන් තෙරණුවන්ගේ පිරිස මහා එර්දිමතුන් යනුවෙන්ද පෙළෙහි සඳහන් වේ. පෙළේ සඳහන් වෙන විදිහට ත්‍රිපිටකයේ මුගලන් හාමුදුරුවන් අනුගමනය කරපු අය මහා අර්ධිමතුන් විදිහට ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා. පෙළෙහි සඳහන් වෙයි. මේ තුළින් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් ගොඩනැගී තිබෙන්නට ඇත. මේ අනු ශිෂ්‍ය අනුශිෂ්‍ය ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට ගමන් කරන පිරිසක් නිර්මාණය වෙලා ඉඳලා තියෙනවා. එබෙන්ම එම පරපුර විසින් ධර්ම විනය පිළිබඳ කළ විග්‍රහයක් නිවැරදියයි පිළිගෙන පවත්වාගෙන යන්නට ඇතැයිද සිතිය හැකිය. එමෙන්ම එම පරපුර විසින් ධර්ම විනය පිළිබඳ කළ විග්‍රහයන් නිවැරදියයි පිළිගෙන, ඒ පරපුර විසින් විග්‍රහ කරපු විග්‍රහ නිවැරදි දේවල් කියලා පිළි අරගෙන ඒවා පවත්වාගෙන ගියපු බවකුත් දකින්නට තියෙනවා. ඉතින් අපි දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩමක් සාකච්ඡා කළේ, පාඩමක් ශාසන ඉතිහාසයේ පොතේ දිග පාඩමක් විස්තර ගොඩක් සාකච්ඡා කළා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් මේ විදිහට එබුවම බෙල් අයිකන් එකක් එනවා. බෙල් අයිකන් එක එබුවම මෙන්න මේ විදිහට මේක පාට වෙනස් වෙලා මෙන්න මේ විදිහට එනවා. ඒකත් එබුවම ඔබට පුළුවන් දුරකථනයටම අපගේ පාඩම් විස්තර අපේ පාඩම් අප්ලෝඩ් කළාට පස්සේ විස්තර දැනගන්නට පුළුවන්. ඉතින් මේ කොටසේදී අපි සාකච්ඡා කළා ප්‍රථම ධර්ම සංගායනාවේ ඓතිහාසික හා සමාජික පසුතලය ගැන, සංඝබේදයේ මුල් බීජ ගැන, දෙව්දත් තෙරුන්ගේ අභියෝග කතා කළා, විවිධ මතධාරී භික්ෂූන් පිළිබඳව කතා කළා, විනය පිළිබඳ මතභේද කතා කළා, පරම්පරා ක්‍රමය ගැන කතා කළා. ඒ විස්තර ඇසුරු කරගනිමින් විවිධ ආකාරයෙන් ප්‍රශ්න ගොඩනැගෙන්නට පුළුවන්. ඒ පිළිබඳවත් අපි සාකච්ඡාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපේ නාලිකාව මතක තබා ගන්න පිරිවෙන දහම් පාසල. බොහෝතරතුරු අපි සාකච්ඡා කරලා තියෙනවා දහම් පාසල් විභාගවලට අදාළ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළ තොරතුරු බොහොමයක් සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් ඊළඟ පාඩමින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.